ගුවන් ගමන්වල සැඟවුණු රහස්. අඬන ලදරුවන් අහඹ ප්‍රමාදයන් වගේම සීතල වුණු ආහාර වේල් අප බොහෝ දිනකට ගුවන් ගමන් ක්‍රියාවලියේ ප්‍රසන්න බව අඩු කරන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒත් ගුවන් ගමන්වල තිරේ පිටුපස තියෙන සමහර රහස් ගුවන් සේවකයන් විසින් තම මගෙන්ගෙන සංගවා තබා ගන්නවා කියලා ඔබ මොහොතකටවත් හිතුවද? අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ අන්න ඒ වගේ රහස් 10ක් පිළිබඳවයි. අංක 10 රහස් කේත. ඔබ නිතරම පියාසර කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් පියාසරිය පුරාම සමහර වෙලාවන් වලදී ඔවුන් ඔබට නොතේරෙන දේවල් කියනවා ඔබට ඇහිලා ඇති. ඔවුන් සැබවින්ම අදහස් කරන දේ ගැන ඔබට අදහසක් නැහැ. බොහෝ විට මෙවැනි ශබ්දයක් ඇහෙන්නේ කැබින් කාර්ය මණ්ඩලයේ හෝ නියමුවාගේ නිවේදනයෙන් පසුව වෙන්නටත් පුළුවන්. මෙම චයිම්ස් පියාසරි තට්ටුව සහ කැබින් කාර්ය මණ්ඩලය අතර හොමාරු වන රහස් කේතයන් කියලා සලකන්න පුළුවන්. පොදුවේ ගත්තාම මේක නිල පණවිඩයක්. එවන් එකකින් සාමාන්‍යයෙන් කියා සිටින්නේ යානය අඩි දසදහසක උන්නතාංශයකට ළඟාවන බව. එසේම ඇතැම් වෙලාවට දැඩි කැළඹීමක් ඇති වී තියෙන බවත් වහම වාඩි වී සිටින ලෙසට උපදෙස් දෙන බවත් දන්වා සිටින අවස්ථා තියෙනවා. මෙම ප්‍රායෝගික හා පළදායී කේතවලට අමතරව ප්‍රධාන ගුවන් මැදිරිය සහ පියාසරි තට්ටුව අතර පුද්ගලික පණිවිඩ සංනිවේදනය කරන්නට හැකියාව තියෙනවා. අංක 9 මලවුණු සමග පියාසර කිරීම. ඔබගේ පියාසරි අතරතුර අවට බැලීමක් නැති හින්දම බොහෝ මගින් ඔවුන්ගේ ආසනවල සාමකාමීව ගමන් කරනවා දැක ගන්න පුළුවන්. ඒත් අතිශයින් දුර්ලභ අවස්ථාවක් වුණත් කැබින් කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකයන් අඩි දහස් ගණනක් ඉහළ අහසේදී ස්වභාවික මරණයක් සිදුවීමේ අවාසනාවන්ත සිදුවීම සඳහා සූදානම් වෙලා ඉන්න එක අත්‍යවශ්‍යයි. ඒත් සත්‍ය කතාව වෙන්නේ මෙම අවස්ථාව සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොතිබීම නිසා ඔවුන්ට මලසිරුරක් හරියටම ඉවත් කරන්නට බැරි වෙන එකයි. මේ සිදුවුවොත් ගුවන් සේවිකාවන්ගේ මූලික අවධානය යොමු වෙන්නේ වෙනත් මගින්ගෙන් මේ සිද්ධිය වසන් කරන්නටයි. අනවශ්‍ය කලබලයක් ඇති නොවෙන්න එබැවින් කරන්නට පුළුවන් හොඳම දේ වෙන්නේ මියගිය පුද්ගලයාට නිසිලෙස ආසනපටි පැලඳා ඇති බව සහතික කරලා తాවකාලිකව දේහය බ්ලැන්කට්ටුවකින් ආවරණය කරන්නයි. එවැනි තත්ත්වයන් සඳහා සකස් කර ඇති විශේෂ ලොක හෝ බොඩි බෑග් තියෙන්නේ ඊටම සුළු ගුවන් යානා ප්‍රමාණයක විතරයි. සමහර අවස්ථාවලදී දේහය අඩු පුද්ගලයන් සංඛ්‍යාවක් සිටින පළමු පන්තියට ගෙන යාමට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වගේ ඕනම දෙයකට සූදානම් වෙලා පියාසර කරන එකයි නුවණට හුරු. අංක 8 දෙවරක් පරීක්ෂා කරන්න. ඔබේ ආරක්ෂක උපකරණ කැබින් කාර්ය මණ්ඩලය පෙන්වා දෙන පරිදි නිසි විදිහට පළඳින එක අත්‍යවශ්‍යයි. ඔබ දැනටමත් ඔබේ ජීවිතයේ කිහිප වතාවක්ම පියාසර කරලා තියෙනවා නම් මේක ඉතා සුළු වැඩක් වගේ පේන්න පුළුවන්. ඒත් ඔබට විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍ය වෙන අවස්ථාවක ඔබට ලබාගත හැකි සියලුම ආරක්ෂක උපකරණ ඔබ අසලම තියෙන බව ඔබ දන්නවාද? හදිසි අවස්ථාවකදී ඔබේ ආසනය යටින් ජීවිතාරක්ෂක කබායක් ගබඩා කරලා තියෙන බව මේ නිවේදනය මගින් ඔබට කියාවේ. ඒත් මේ සෑම විටම එසේ නැහැ. ලයිෆ් ජැකට් කියන්නේ ගුවන් යානයේ තියෙන ඒත් නිතරම සොරකම් කරන්න පුළුවන් භාණ්ඩයක්. ඒ හින්දා ඔබේ ජීවිතාරක්ෂක කබාය නිසිතන සවි කරලා තියෙන බව දෙවරක් පරීක්ෂා කරන්න වටිනවා. ඒ වගේ වෙලාවක ආරක්ෂිත ඔක්සිජන් වෙස් මුහුණක් ඔබේ හිසට ඉහළින් පහළට වැටෙනවා. මෙම කුඩා බෑග් වල අඩංගු ඔක්සිජන් ප්‍රමාණය පිළිබඳව සමහර අයට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හදිසි ගුවන් යානා විසංයෝජනයකදී ඔබේ වෙස් මුහුණ ආරක්ෂිතව සවි කරන්න ඔබට තප්පර 18ක පමණ කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල සිහියෙන් ඉන්න එක වැදගත්. අංක 7 ගුවන් යානා ආහාර හොඳ ආහාර නොවේ. මේක කියන්නේ ඔබව කලබලයට පත් කරන්න නෙවෙයි. ඒත් අඩි දහස් ගණනක ඉහළ අහසේ පියාසර කරනවා නෙවෙයි නම් කිසිම කෙනෙක් කැමැත්තෙන් ඒ අනුභව කරන්නේ නැහැ. ඔබගේ තනි තැටි මේසයට බහර දෙන්න කලින් ගුවන් තොටුපළ අසල ඇති කාර්මික මුළුතැන්ගෙහි මේ සියලු ආනයනික ආහාර පිසුණු ලබන අතර ඒ දිනකට එක්වරක් පමණක් පිසදමනවා. ගුවන් ගමන් වලදී සාමාන්‍යයෙන් ගුවන් ගතවීමට පැය 12ත් පැය 72ත් අතර කාලයක් තුල පිළිල කරලා සෙල්සියස් අංශක 5ක් දක්වා සිසිල් කරනවා. ඒත් ජාත්‍යන්තර ආහාර සනීපාරක්ෂක ප්‍රමිතීන් උල්ලංඝනය නොවි ඒවා දින 5ක් දක්වා සිසිල් කරන්නට පුළුවන්. ඒත් ඇත්ත වශයෙන්ම ගුවන් යානා ආහාරවල රස එතරම්ම නරක් වෙන්න හේතුව මොකක්ද? වායු පීඩනයේ පහත වැටීම හා අඩි 30000ක උසක තියෙන ආර්ද්‍රතාවය 12%කට වඩා අඩු වෙනකොට අපේ රස අංකුර ක්‍රියාත්මක කිරීම තරමක් අඩාල වෙනවා. ඒ හින්දම තවත් අතිරේක පැන් රස හා ලුණු රස වැඩි කරන්නට අවශ්‍ය අතිරේක ලුණු, සීනි සහ මේදේ සාමාන්‍යයෙන් ආහාරයට එකතු කරනවා. එයින් අදහස් කරන්නේ සාමාන්‍ය ගුවන් ආහාර වේලක කැලරි 1500ක් පමණ අඩංගු වන බවයි. ගුවන් නියමුවන්ද ඔවුන්ගේ ආහාර වේල එකම මෙනුවෙන් තෝරාගත යුතු වුවත් විෂවීම් වැළැක්වීමේ පියවරක් ලෙස ඔවුන් දෙදෙනාටම එකම ආහාරය තෝරා ගන්නට අවසර හිමි වෙන්නේ නැහැ. අංක 6 තේ, කෝපි හෝ ෂැම්පේන්.
සාමාන්‍යයෙන් වායු පීඩනය අඩු වෙන නිසා ඉහළ අහසේදී සාමාන්‍ය මට්ටමට වඩා අඩු උෂ්ණත්වයකදී ජලය රත් වෙනවා. කොහොම වුණත් ඔබට පොඩි පියාසර කරන ගුවන් යානයකදී තේ කෝපයක රස නියම විදියට දැනෙවිද කියන එක නම් සැක සහිතයි. මොකද ගුවන් යානයකදී එකතු කෙරෙන රසකාරක නිසා කෝපිවලට හුරු පුරුදු රසය වෙනස් කරන බව ඔප්පු වෙලා තියෙනවා. ජලය කියන්නේ ගුවන් යානයකට ඉතාම සීමිත සම්පතක් නිසා බොහෝ වාර ගණනක් සැකසූ බීම වර්ග පානය කරන්නට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. වැසිකිළිය හිස් කිරීම සහ ඊළඟ ගමන සඳහා ප්‍රමාණවත් තරම් ජලය නැවත පිරවීම යන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් එක විටම සිද්ධ කෙරෙන්නේ නවතා තිබෙන කාලය තුල. ඒත් පිරිසිදු කිරීමේ අත්වැරදි නිසා ඔබ පානය කරන ජලය අපවිත්‍ර වීමට අවස්ථාවක් තියෙනවා. ගුවන් ගමන් අතර නිසි ලෙස පිරිසිදු කරන්නට කාලය නොමැති වීම හේතුවෙන් වැල්ව සහ පයිප්වල අපද්‍රව්‍ය රැඳීම හා අවහිරතා ඇතිවීම සිදු වෙන්නට පුළුවන්. ගුවන් යානයකදී ඔබට හොඳම වයින් වර්ගයක් පවා රස හරියට දැනෙන්නේ නැහැ. ඔබේ උගුරකට තෙත් කරන්නට සහ ඔබේ ස්නායු සංසුන් කරන්නට වඩා හොඳ විකල්පයක් ඔබ සොයන්නේ නම් මම ඔබට යෝජනා කරන්නේ තේ කෝපි වෙනුවට ෂැම්පේන් වීදුරක් සඳහා යොමු වෙන්න කියලයි. අංක 5. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය නිසා යානය කඩා වැටෙන්න ඉඩ තියෙනවා. පියාසර කරන අයාතර තියෙන වඩාත් සුලභ මිත්‍යාවක් වෙන්නේ ගුවන්ගත වීමට කලින් ඔබේ පුද්ගලික ඉලෙක්ට්‍රොනික උපකරණ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව සකසන්නේ නැත්නම් ඉන් ඔබේ ගුවන් යානය ගිනිගන්නට පවා ඉඩ තියෙනවා කියලයි. ඒත් මේක සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. ඇත්ත වශයෙන්ම ලැප්ටොප් හෝ ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වැනි උපාංග හරහා ඔබේ ජංගම දුරකථන ජාලයට ප්‍රවේශ වීම ගුවන් යානයේ නියම මැදිරිය සහ පාලක කුළුණ අතර සංනිවේදනයට බාධා පමුණුවනවා. ඒ වගේ ජංගම දුරකථන භාවිත කරන අය ප්‍රමාණය වැඩි වුණොත් ගුවන් යානය ඇතුලේ ඒකාබද්ධ ගුවන් විදුලි විමෝචනය හේතුවෙන් විභව ව්‍යාකූලතාවයක් ඇති කරන්නට පුළුවන්. අංක 4. හොඳම ආසන. සමහර අය ගුවන් ගමනක් සඳහා සූදානම් වන විට ආසන වෙන් කරන්න කරදර වෙන්නේ නැහැ. අනෙක් අය මැද ආසන හෝ අවාසනාවන්ත ආසන හිමින්ම මගහරිනවා. අංක 13. සමහර ගුවන් යානාවලින් ඉවත් කරන්න පවා මේ වගේ හේතු බලපෑවා. ඒ පියාසර කරන අතරතුර වාඩි වීමට ආරක්ෂිතම ස්ථානය කොහෙද? පර්යේෂණයන් ඇසුරෙන් පෙන්වා දී තියෙන්නේ කොච්චර සුඛෝපභෝගී වුණත් පළමු පන්තිය ඇත්ත වශයෙන්ම ඔබට වාඩි වීමට තියෙන නරකම තැනක් කියලයි. 2012 දී විද්‍යාඥයන් හිතාමතාම බෝයින් 747 ගුවන් යානයක් කඩා වැට්ට වූ අතර මේ කතාව සනාථ වුණේ එතනදී. සාමාන්‍යයෙන් විශ්වාස කරුමේ පියාපත් ආසන්නයේ ඇති ආසන හෝ හදිසි පිටවීම් ආසන්නයේ ඇති ආසන ඔබට ඉතාම ආරක්ෂිත වන අතර යානයේ ගින්නකට හසු වුවොත් ගැලවී යාමට ඇති හොඳම අවස්ථාව ඇත්තේ එහි අසුන් ගන්නායට බවයි. එවැනි අවස්ථාවකදී ඔබට ආරක්ෂිතව පිටතට යාමට තප්පර 90ක් පමණ තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ගුවන් යානයේ ආරක්ෂිතම ආසනවල වාඩි වී සිටින අය වෙන්නේ ගුවන් යානයේ පිටුපස ආසනවල ස්ථානගත වෙලා ඉන්න ගුවන් සේවිකාවන් වන අතර එමගින් පිටුපසට සහ බෙල්ලට ආධාරක ලැබෙනවා. මෙම ආසන වඩා බර බැවින් ඉන්ධන පරිභෝජනය වැඩි කරවනවා. ඒත් ඔබ දන්නවා වඩා වැදගත් වෙන්නේ ආරක්ෂාව. අංක 3. කාලය කියන්නේ මුදල්. ප්‍රමාද වූ ගුවන් ගමනක් අප සැවම කලකිරවන්නට සමත් වෙනවා. ගුවන් යානය අවසානයේ ගමන් කරන්නට සූදානම් බවට නිවේදනයක් බලාපොරොත්තුෙන් ඔබේ ආසනපටි සමග වාඩි වී ඉන්න එක බොහෝ විට ජීවිත කාලයේ පුරාවටම දැනෙන එකක් වෙන්න පුළුවන්. ඒත් ගුවන් සේවකයන් ඔබ සෑම දිනාගීම ප්‍රශ්නවලට ඉවසිලිවන්තව පිළිතුරු සපයන බව ඔබ කවදා හෝ සිතුවාද? මෙම කාල පරිච්ඡේදයේ වෙනුවෙන් ඇත්ත වශයෙන්ම ඔවුන්ට ගෙවීම් කරන්නේ නැහැ. තනි වැටුප් ව්‍යුහයක් ගුවන් සමාගම් අතර වෙනස් වෙන්නට පුළුවන්. ඒත් ගුවන් නියමුවන් සහ කැබින් කාර්ය මණ්ඩලය යන දෙපිරිසටම සාමාන්‍යයෙන් යානය නැවැත්වීමේ තිරිංගය මුදාහරින තෙක් හෝ ප්‍රධාන පිටවීම් විවෘත කර තිබෙන තෙක් ගෙවීම් ආරම්භ කරන්නේ නැහැ. කාලගුණයේ මාර්ග සම්බන්ධීකරණය හා සංක්ෂිප්තයන් මෙන්ම පැමිණීම ගුවන් යානයට ගොඩවීමට මගින්ට සහාය වීම සහ ඔවුන්ගේ ආසන සොයාගැනීම ඇතුළුව ආරම්භ කරන්න කලින් ගුවන් ගමන සකස් කරන්නට අවශ්‍ය සියලු කාර්යයන් වෙනුවෙන් කාර්ය මණ්ඩලයට මුදල් ගෙවන්නේ නැති බව මින් අදහස් කරනවා. වසර ගණනාවක් තිස්සේ ගුවන් සේවකයන්ගේ වැඩමුර නිවැරදිව ගණනය කරන සාම්ප්‍රදායික ක්‍රමය මේවන අතර අවාසනාවකට මෙන් ගුවන් රෙගුලාසි සාධන ආයතන පවා දැන් එය වෙනස් කරන්නට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ හින්දම ඔබ බොහෝ විට ඔබේ කැබින් කාර්ය මණ්ඩලයට කාරුණිකව සහ සහයෝගයෙන් සලකන්න මතක තබා ගන්න. මන්ද රළු පරුෂ හැසිරීම් සහිත මගින් සමග ගනුදෙනු කරන එක ඔවුන්ට වෙන අසාධාරණයක් නිසා. අංක 2. රැකියාව අතරතුර නිදා ගැනීම. ගුවන් යානයක වැඩ කරන එක දිගු අක්‍රමවත් පැය ගණනක් සහ බරපතල බහුකාර්ය අවශ්‍යතා සහිත බරපතල ආතතියෙන් යුත් රැකියාවක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ යානය පියාසර කරවන දෙදෙනාගෙන් කෙනෙක් නම් ගුවන් නියමුවන් 500 දෙනෙකු යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී හෙළිවුණේ ඔවුන්ගෙන් භාගයක් විතර අවම වශයෙන් මසකට වරක්වත් ඔවුන්ගේ පියාසර කාලයේදී ප්‍රමාණවත් නිින්දක් නොලැබීමෙන් අඩපණ වෙලා තියෙන බවයි.
තවත් අධ්‍යයනයකදී 143 සිට 154ක් දක්වා පිරිසක් පැවසුවේ ඔවුන් පියාසර කරන අතරතුර නින්දට වැටී ඇති බවයි. කලබල වෙන්න එපා. ස්වයංක්‍රීය ගුවන් නියම මාදිලිය හෙවත් ඔටෝ පයිලට් ඒ සෑම විටම පහසු විසඳුමක් වෙනවා. ගුවන් නියමුවන්ට සහ ගුවන් සේවිකාවන්ට පෞද්ගලික නිදන කාමර ලබා දීලා තියෙන නිසා රැකියාවෙහිද නිදා ගන්න එක අහම්බෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. එම නිසා දිගුදුරු ගුවන් ගමන්වලදී ඔවුන්ට අත්‍යවශ්‍ය වේලාවක කෙටි නිින්දක් ලබා ගන්නට පුළුවන්. බෝයින් 777 යානාවල රහසිගතව අගුළු දමා ඇති පඩිපෙළකින් මේවට පිවිසිය හැකි අතර බෝයින් 773 යානේ මේ වගේ කැබින් සාමාන්‍ය නිත්‍ය පොදු ගබඩා ලොක වගේ පේන්න සකස් කරලා තියෙනවා. මෙම සංගමුණු පෙදෙස්වල AA ගුවන් සේවය අනුව ඇඳන් 6 සිට 10 දක්වා ඕනෑම ගණනක් තියෙන පුළුවන් වන අතර කියවීමේ ආලෝකයක් බ්ලැන්කට් කොට්ට පුද්ගලික ගබඩා සහ සමහර අවස්ථාවල පිජාමා පවා ඩංගු වෙන්නට පුළුවන්. ගුවන් සේවිකාවන්ට තියෙන කාමරවලට වඩා ගුවන් නියමුවන් සඳහා තියෙන නිදන කාමර ටිකක් සැප පහසුකමෙන් වැඩි. අංක 1. ව්‍යාජාගුල. වැසිකිළ භාවිත කරන්න වෙන එක දිගු ගුවන් ගමනකදී සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්. බොහෝ විට ඒ වගේ වෙලාවට රතු පැහැන්නොත් ආලෝකයේ කොළ පැහැයට හැර නැතික් බලා සිටින්න ඔබට සිද්ධ වෙයි. ඒත් මම ඔබට කිව්වොත් මේ වොෂ්රූම් අගුළු දැමීම පිටිපස්සේ පොඩි මායාවක් තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම ගුවන් සේවිකාවකට නම් ඕනෑම කෙනෙකුට කලින් ඕනෑම වෙලාවක ඒ දොර විවෘත කරන්නට පුළුවන්. හදිසි අවස්ථාවකදී වැසිකිළේට පහසුවෙන් ප්‍රවේශ වෙන්නට පුළුවන් විදිහට අගුළු දැමීමේ පද්ධතිය රහසිගත අගුලක් හෝ සැඟවී ඇති ස්විචයක් නිර්මාණය කරලා තියෙනවා. එමගින් යමෙකු පිටතට ගිය හොත් හෝ ඇතුළත සිරවී ඇතනම් දොර පහසුවෙන් විවෘත කරන්න කාර්ය මණ්ඩලයට අවස්ථාව ලැබෙනවා. දෘශ්‍යමාන යතුරු පූර්වයේ ලකුණක් මත විස්තර කරලා තියෙන නිදන කාමර වගේ නෙවෙයි. මේක බොහෝ විට ඔබ කිසිවිටකත් හොයන්න හිතපු දෙයක් නෙමෙයි වෙන්න ඇති. අනෙක් අතට මේ සැඟවුණු ස්විච් යානෙන් යානට වෙනස් වෙන්නත් පුළුවන් නිසා ඒක හරියටම අඳුන ගන්න අපහසුයි. ඉතින් මේ කිව්ව ගුවන් සේවා රහස් අතර ඔබ ඒ වෙද්දි දැනගෙන හිටපු ඒවා තියෙනවද? ඔබේ ඊළඟ ගුවන් ගමනේදී ඔබගේ ආහාර හා පාන වර්ග තෝරා ගැනීම ගැන දෙවරක් හිතලා බලන්න ඔබ හිතාගත්තද? කමෙන්ට් එකකින් ඒ ගැන අපිට දන්වන්න. ඒ වගේම අවසානයට පුංචිම පුංචි ඉල්ලීමක් කරන්නම්. ඒ තමයි අපේ channel එක subscribe කරන්න කියන එක. ඒ වගේම විශ්ම ලෝකය ගැන තවත් දන්නේ නැති ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඒ අයටත් විශ්ම ලෝකය ගැන කියන්න. තවත් බොහෝ වැදගත් තොරතුරු ගැන වීඩියෝ විශාල ප්‍රමාණයක් ඉදිරියේදී විශ්ම ලෝකය තුලින් අපි ඔබ වෙත ගෙනේනවා. එනම් ඔබට සුබ දවසක් පතමින් අපි අදට ඔබෙන් සමු ගන්නවා. තවත් ප්‍රයෝජනවත් වීඩියෝවකින් ඉක්මනින්ම අපි ඔබ හමු වෙන්නම්. ඔබට ජය.